අයිබෝවන් අද මේ ජනමාධ්‍ය සාකච්ඡාව අපගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සතිපතා කෙරෙන සාකච්ඡාවයි. අද අපිට මතක් කරන්න තියෙන්නේ පාලනමිල 220යි නාඩුවල හාලවල හැමෝම වගේ කනහාල. නමුත් ඒ සැබෑ මිල 255යි 248යි. කොමේ වැටලීම් එකගේ අඩු ගන්න එක නගරයක එක වැටලීමක්වත් නොකරනවා නම් ව්‍යාපාරිකයෝ තම දොයිතුවකට මේ ඉනියා පාලන මිල සලකනවද? නගර කීපයක වැටලීම් කරාලු. ඉතින් නගර කීපයක් කළා ඉතුරු නගර වලට ඒක බලපාන්නේ නැහැ. එක නගරයක එක වැටලීමක්වත් අඩු ගන්න කරන්නේ. එහෙම නැත්නම් මේ ඉනියා මිල පාලනය ඇති කිසිම වැදගැම්මක් නැහැ. ව්‍යාපාරිකයෝ තම දොයිතුවකට මේ ගණන් ගන්නේ. ඒ නිසා අද ඊයේදීන් අපි ගත්තා රුපියල් 248යි මන්ත්‍රීට විකුණන්නේ 248යි 255යි. ඉතින් මොකද කතා කරන්නයක් නැහැ සර්. අපිට මීට වඩා අඩුවෙන් විකුණන්න බෑ. මේ තමයි අපට ලැබුණු උත්තරේ. ඊළඟට මේ අලුත් අයවැය එන්නේ කවද? මොකද කවුරු බලන් ඉන්නවා මේ උද්දමනය වැඩි. ඒ වැඩි වෙන උද්දමනය අනුව වැටුප්පලට යම් වැඩි කිරීමක් ලබා දේවි. ඒක හැමදාම අයවැයෙන් කරනවා. උද්දමනයට ගලපන්න වැටුප් වැඩි කරනවා. නමුත් මේ පාර අයවැයත් නැහැ. උද්දමනයට ගැලපීමක් ඇති වැටුප් වැඩි කිරීමකුත් නැහැ. දැන් මේ අයවැය ප්‍රමාද කරන්නේ මේ නිසාමයි. මිනිස්සු බලාපොරොත්තු වුණා. මිනිස්සුන්ට කිව්වා අඩු ආදායම් ලාභීන්ට ලොකු සහනයක් මේ අයවැයෙන් දෙනවායි කියලා. ඒ නිසාම තමයි දැන් අයවැයක් නැත්තේ. අපි අහනවා මුදල් ඇමතිගේ. මුදල් ඇමතිගේ අයවැය එන්නේ එයාගේ කාලේ ඉවරනාට පස්සේද කියලා. ඊළඟට තෙල් අර්බුදය. අර්බුදයක් නැද? ඇයි තෙල් නැන්නේ? අර්බුදයේ තියෙන්නේ තෙල් තියෙනවා ප්‍රමාණවත් නැහැ. ඒක බෙදා හරින්නේ කොහොමද? අන්න අර්බුදය. දැන් අර්බුදයක් නැහැ. තෙල් ඇත්තෙත් නැහැ. ඉතින් මේ තෙල් ගේන්න ඔන්න අන්තිමට මතක් කළා රුසියාවට නියෝජ්‍යව දෙන්නේ කියවයි කියලා ආරංචියක් ලැබුණා. අන්තිමට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ කලින්ම කළ යුතුව තිබුණු වැඩේ. ඉතින් මෙච්චර අමාරුවකට මේ රටේ මිනිස්සු බත් කළා. කලින්ම කරන්න තිබුණු වැඩේ දැන් ආරම්භ කළා. මේ ආණ්ඩුව පෙන්වන්නේ මේ ආණ්ඩුවේ තකතිරුකම්. එහෙම නැත්නම් ඇමරිකාවේ බලපෑමට තියෙන වහල්කම්. ඒ නිසා දැන් IMF එකට දත නියමගෙන දිවදික් කරගෙන බලාගෙන ඉන්නේ නැතුව රුසියාවේ තෙල් ගෑස් පොර ගෙන්නන්නයි තියෙන්නේ. ඔය සාමාන්‍ය උද්‍යෝගවල හරියන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමා ඒ පුටින්ට කතා කරන්න ඕන ටෙලිෆෝන් එකෙන්. අපේ ප්‍රබල නියෝජිත කණ්ඩායමක් එහෙ යන්න ඕන. මේ කටයුතු එහෙම ඉටු වුණොත් අපිට කිසි අපහසුාවක් නැතුව අපේ රටේ අත්‍යවශ්‍යම මේ කාරණා ඉටු කරගන්න පුළුවන්. අර සමන් වීරසිංහ කියලා 2015 රුසියාවේ හිටපු තානාපති නියෝජිතේ ඒ ගැන විස්තර කිව්වා. මම ඒ කියන්නේ නැහැ. ඒ තරම් ලේසියෙන් මේ රුසියාවේ තෙල් ලබා ගත හැකිව තිබෙද්දී ඒවට පස්සහරවගෙන මේ රටේ මිනිස්සුන්ගේ බෙල්ල මිරිකන මේ ආණ්ඩුවට අපිට කියන්න තියෙන්නේ දැන් ඉතින් ඇති ඉවත් වෙලා යන්න. ඊළඟට මතක් කරන්න තියෙන්නේ පිටරට ඉඳන් මේ රට දිහා බලනකොට මේ රටේ අර්බුදයක් නම් පේන්න නෑ වගේ. ඇයි? ක්‍රිකට් සැනකලියේ ඒ තරම් අපූරුවට මේ රටේ සිද්ධ වෙනවා. ඉතින් ඒවට දසදහස් ගණන් සෙනගත් වෙනවා. 3010 ටිකට් උත් විකිණෙනවා.
වාහනත් ගෙනලා සිය ගානක් පාක් කරලා තියෙනවා. ඉතින් මේ රටේ අර්බුදයක් තියෙනවායි කියලා ඒක බලන කෙනෙකුට විදේශයක ඉනම් මේ රටේ ඔය සිද්ධීන් දිහා බලනකොට කාටද මේ රටේ අර්බුදයක් තියෙනවායි කියලා පේන්න තියෙනවා. ඉතින් මම මේ නිසා කියන්නේ නැහැ ක්‍රිකට් ගහන්න එපයි කියලා. මම මේ නිසා කියන්නේ මේ අසමාන තත්වයක් මේ රටේ තියෙද්දි ඒ අසමාන තත්වයේ උඩ පිට රටවල් වලට අපේ රට ගැන යන වාර්තා ඒ අසමානව පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ ක්‍රිකට් උත්සවයේ පමණයි. තෙල් බෝලින්ගේ තරම් පිට රට පෙන්නේ නැහැ. මෙන්න මේ නිසා අද අපේ රට ගැන අපේ රටේ උදවිය පිට රටේ ඉන්න ඒ තරම් කැක්කුමක් ඇතුව ඒ තරම් දැවිල්ලකින් බලන්නේ නැහැ. ඊළඟට අරගලයේ ඉවරත් නැහැ. පාලකයොත් ගිහිල්ලා නැහැ. ප්‍රශ්න වලටත් විසඳුමක් නැහැ. අර්බුදය වැඩි වෙනවා. ඉතින් මෙන්න මෙවැනි තත්වයක රට පැවති තිබීම හරිම කනගාටුදායක දෙයක්. වෙනදා කළුකොඩි දාලා පාරවල් වලට මිනිස්සු ඇවිල්ලා ආණ්ඩුවට අභියෝග කළා කඳුළු ගෑස් පාරවල් වෙඩි පාරවල් කාගෙන මේ රටේ අරගලයක් ඇති වුණාම 53 වගේ ඊට පස්සේ දාගමැති ගෙදර යනවා. එතකොට අගමැති තමයි ප්‍රධානියා හිටියා ආණ්ඩුවේ. ඊට පස්සේ දාගමැති ගෙදර ගියා. එදා මිනිසුන්ගේ හාල් මිලත් මිනිසුන්ගේ අර දවල්ට දරුවන්ට පාසලේ දෙන ආහාරයත් ඒ වගේම මේ රටේ තවත් දී තිබුණු පහසුකම් අහිමි කිරීම නැවතත් අපුල ගත්තා. හාල් මිල නැවත තිබුණු කාන්ට අඩු කළා. පාසල් වල ආහාර දෙන්න පටන් ගත්තා. ඒ වගේම කෝච්චි වල මිල ඊළඟට තැපැල් ගාස්තු මේවාත් වැඩි කරලා තිබුණා. ඒ ආයෙයි ජයර ජයවර්ධන ඒ ඔක්කොම ආපහු අපල ගත්තා. එහෙමයි අපි අරගල දැකලා තියෙන්නේ. මෙදා අරගලේ අපි දැක්කේ විශාල ගිනි ජාල ගණනාවක් ලංකාව පුරා ගෙවල් දොරවල් දවනවා. අර අපි දැක්කේ නෑ 53 හර්තාලේ වගේ අරගල. එවැනි අරගලයක් තමයි පාලකයන්ගේ පාලනය අමාරු කරන්නේ අයිතිවාසිකම් දිනා ගන්න අලුත් මගක් පෑදී. මම මේ නිසා කාටවත් කියන්නේ නැහැ විශාල ප්‍රචණ්ඩ අරගලයක් ආරම්භ කරන්නේ කිය. නමුත් මම මේ කියන්නේ වෙනදා කළුකොඩි දාලා අරගලයක් වෙලා ආපහු වැරලා බලනකොට අපි දකින්නේ අයිතිවාසිකම් නැවත ලැබීම. පාලකයන් ගෙදර යාම මෙවැනි තත්වයක් ගැන මම වාර්තා කරන්නේ මගේ ජීවිත කාලය තුළ මම දැකපු ඕම බරපතල ආණ්ඩු තීරණ වලට විරුද්ධව මේ රටේ ජනතාව ගත්තු ඉතා බරපතල පියවරයන් තුළ එදා ප්‍රශ්න බේරගත්තුව හැටි. ජනතා විමුක්ති කරමු සඳහන් කරනවා උන්ට ආණ්ඩුව බාර දෙන්න උන්ට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් උන්ගේ විසඳීම්කම තියෙනවා කියලා. ඔබතුමා දකින්නේ කොහොමද මේ? කවුරුවත් කාටවත් ආණ්ඩුව බාර දෙන්නේ නැහැ. එහෙම ඉතිහාසයක් මේ රටෙත් නැහැ ලෝකෙත් නැහැ. සිද්ධ වෙන්නේ ආණ්ඩු Tamanට ගන්න ඕන. Taman ආණ්ඩු ගන්නේ ජනතාවගේ බලය. ජනතාවගේ බලය මත ක්‍රියාත්මක වී ආණ්ඩු ගනිමින් අන්න එතකොට තමන් ආණ්ඩුවේ වගකීම් ඉටු කළ යුතුයි. එනිසා මට තේරෙන්නේ අපිට බාර දුන්නොත් කියලා ජනතා විමුක්ති පෙරමුණ කියනකොට එහෙම බාර දෙන්න කවුරුවත් ඉන්නවද කියලා. රජය බංකොලොත්නම්
මේ රටේ ආර්ථිකය ඉතාම අමාරු අඩියක තියෙන. ඒක කාලයක් තිස්සේ වෙච්ච වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා වෙච්ච සිද්ධිය. වැරදි ආර්ථික ප්‍රතිපත්තියේ මුල මේ රටේ අපනයන ආදායම අඩුවෙමින් ආනයන වියදම් වැඩිවීම. ඉතින් මේකට දැන් එකපාරට ප්‍රතිකාරයක් කරන්න බෑ. මේක ප්‍රතිකාරයට දිගු කාලයක් යනවා. නමුත් ක්ෂණිකව අපට පුළුවනි තිබෙන්නා වූ ප්‍රමාණය මේ රටේ සාධාරණ ජනතාව අතර බෙදී යන ක්‍රමයක් හද. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආණ්ඩුව තොග වශයෙන් ලබාගෙන තොග වෙළඳාමට ආණ්ඩුව මැදිහත් වෙලා සමුපකාර ජාලය හරහා එක් එක් පවුලට එක් එක් ප්‍රමාණයක් කූපන් ක්‍රමයට සාධාරණ මිලකට බෙදා හැරීමේ කාර්ය මේ ආණ්ඩුව ඉටු කරන්නේ. ඇයි මේ ආණ්ඩුව සමුපකාර ගැන බලාපොරොත්තු නැහැ. මේ ආණ්ඩුව රජ තොග වෙළඳාම අතට අරගෙන සිල්ලර වෙළඳාම බෙදා හැරීම තමන්ගේ වගකීමක් කරගන්නේ. ඒ ඔක්කොම බාර දීලා තියෙන ව්‍යාපාරිකයන් ඕන බද්දක් සාක්කුවේ දාගනින්, ඕන ගානකට ගෙන්නපන්, ඕන ගානකට විකුණපන්. දැන් මේ හාල් තියෙන පාලන මිල ඒ ඊනියා පාලන මිල, ඒ මිලට කොයිවත් තාල් නැහැ. මිනිස්සු හිරේ ගියත් වැඩි මිලට විකුණන්නේ. නමුත් ඒ වැටලීම් නගර කීපයක විතර. මං දැන් කිව්වා ඉතින් මෙවැනි ආණ්ඩුවක් යටතේ සමපකාර ජාලය හරහා සාධාරණ මිලකට හැම පවුලකටම සාධාරණ ප්‍රමාණයක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාරින ක්‍රමය මේගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මන් දන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ ගැන මොකද කියන්නේ කියලා. කරන්න බැරි නම් පාලනය තවත් දුරටත් රැඳී සිටීම කරන්න බැරි නම් කියලා කවුද කියන්නේ? මේක කරගෙන යන්න බැරි නම් ජනතාවට සිත සලසන්න බැරි නම් කවුරුවත් කියන්නේ නැහැ අපිට බෑ කියලා. ඒක තමයි මම කියන්නේ. පාලකයෝ කියන්නේ නැහැ කොයි වෙලාවකවත් අපිට මේක කරන්න බෑ කියලා. ඒකෙන් තේරෙන්නේ මොකක්ද? පාලකයෝ යන්නේ නැහැ. ඒකයි මම මුලින් කිව්වේ. පාලකයෝ යවන්න ඕනේ. එම නැතුව කවුරුවත් අපට බන්දේසි වෙලා තියලා බලය බාර දෙන්නේ. ඔවුන් ප්‍රකාශ නිකුත් කරනවා පමණයි. කන්දිත ලැබතුමා ඔහුගේ සංචිත නිකුත් කරනවා, කුසිකර්මතුමා ප්‍රකාශ නිකුත් කරනවා. නමුත් ප්‍රියා මාර්ග ගන්නේ නැහැ. ආර්ථික අර්බුද එහෙම්ම. දැන් මේකට මොකද්ද විසඳුම යුත්තේ? මේකට සිදුවිය යුත්තේ පළමුවෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අර මම කිව්ව ආකාරයට ආණ්ඩුවේ පාලනයට අරගෙන තොග වෙළඳාම අර විදියට බෙදා හැරීමේ කූපන් ක්‍රමයක් හදන්න ඕන. හැම වෙලාවකම හිගයක් ඇති වෙනකොට ඒ හිගය තුල තිබෙන භාණ්ඩ ප්‍රමාණය අපි හැකිතරම් සාධාරණව ඉන්නා වූ ජනතාව අතර බෙදා හරින වැඩපිළිවෙලක් අනුගමනය කරන්න. ඒකයි අපි කළ යුතු. ඊළඟට දිගු කාලීනව අපේ කෘෂිකර්මය සංවර්ධනය කරන්න. අපේ රට ආහාර පාන අතින් අපේ රටම තමයි යැපෙන්න ඕන. ඊළඟට අපේ ආපනයනයන් වැඩි කරගන්න ඕන. අපි අද අනවශ්‍ය ලෙස ගෙන්නන නොයෙකුත් පාසුකම් අපි සීමා කරන්න ඕන, අඩු කරන්න ඕන. අපි ඒවා කලකට නවත්තන්න ඕන. මේවා තමයි කරන්න වෙන්නේ. තියෙන දේ සාධාරණව බෙදා හරින් හැකිතරම් රට ඇතුලේ හදාගන්න. ඔන්න ඔය දෙක ඉස්සෙල්ලම කළොත් ඇති. මාධ්‍ය වාර්තා පළවෙනවා බැසිල් රාජපක්ෂ මහතා. මාධ්‍ය වාර්තා පළවෙනවා බැසිල් රාජපක්ෂ මහතා දිත්ත පුරවැසි භාවි ඉවත් කර ඔහු යම් යලි දේශපාලන කල්ලේ එහෙම සූදානම්ක් තිබෙනවා කියලා. ඔබතුමා මේ දකින්නේ කොහොමද? මට ඒක නිකන් හිතාගන්න බැරි දෙයක්. නමුත් ඒක ප්‍රවෘත්තියක් හැටියට තියෙනවා නම් ඒක වෙන්න බැරි දෙයක්වත් නෙවෙයි. හිතා ගන්නත් බෑ, වෙන්න බැරි කමකුත් නෑ. ඔක්කොම නැවතත් ඕන් නගමැතිනේ පත් කරගයිද මේ තත්ත්වෙට?
ඉතින් පොට්ටු යාගම තියෙනවා ඉන්නේ. රනිල් වික්‍රමසිංහගේ නම UNP උනාට ඔහු එතුමා එතෙන්ටපත් කළේ පොට්ටුවේ අනුමැතියෙන් ගෝඨාභය විසින්. ඉතින් මොකද්ද කතා කරන්නේ? හැබැයි බොහෝ සඳහන් කරන්නේ ගෝඨාභය මහතා සහ රනිල් කුමාර මහතා අතර අදහස් නොගැලපීමක් තියෙනවා යම් යම් කාරණාවලදී කියන කාරණේ. ඉතින් තියෙනවා. ඉතින් එහෙනම් ඒ මොකද්ද ඉතින් පොට්ටුව ඒ ගැන කියන්නේ? පොට්ටුවේ කීප දෙනෙක් ඉන්නවා, කීප වර්ගයක් ඉන්නවා, කීප ප්‍රවණතාවයක් තියෙනවා. ඔය මොන ප්‍රවණතාවය ගැනද ඔබතුමාලා කතා කරන්නේ? ශ්‍රී ලංකාවකින් එකතු වෙච්ච කට්ටියද? එහෙම නැත්නම් අර දැන්ට තියෙන පොට්ටුවේ නායකත්වයට වඩා වෙනස් නායකත්වයක් හොයන කට්ටියද? එහෙමත් නැත්නම් ඔය පොට්ටුව ඇතුලේ ඉන්න රනිල්ගේ නියෝජිතයෝද? මොන ප්‍රවණතාවේද? ප්‍රවණතාවයන් කීපයක් තියෙනවා. මේ කිසිදු ප්‍රවණතාවකින් පවතින වර්තමාන අරමුදලට විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙයිද? මේ ප්‍රවණතාවයන් කීයක් තිබුණත් පොට්ටුවේ එක ප්‍රවණතාවයකටයි මේකට උත්තරයක් ලබා දෙන්න පුළුවන්. අපි කරපු යෝජනා අනුව අපේ බලවේගයන් සමග එකතු වෙන පොට්ටුවේ බලවේගයන්ට අපි අරමුණු කරන විදිහේ ආණ්ඩු බලයක් හදන්න පුළුවන්. ඒ ප්‍රමාණයට පොට්ටුව එකතු වුණොත් අපි ඒ බලය හදලා අපට අපි කියන ලද ආකාරයේ වෙනසකට මේ රට ගෙනියන්න පුළුවන්. ඔතුමා කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් තමයි මේ? ඔව්. වෙන කිසිම දෙයකට මේ වෙලාවේ ඉඩක් නැහැ. අර්ථවත්ව ප්‍රතිඵලදායකව මේ රටේ මේ වෙලාවේ ඇති කරන්න පුළුවන් සර්වපාක්ෂික ආණ්ඩුවක් විතරමයි. එය අපි යෝජනා කරලා තියෙනවා. අපි අදත් යෝජනා කරනවා. සිවිල් යුද්ධ තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන් මේ රටේ. කලකෝලාහල ඇති වෙන්න පුළුවන්. භාණ්ඩ හිගය බලපවත්වනවා. එය සාධාරණව බෙදාහරින ක්‍රමයක් ඇත්තේ නැහැ. ජනතාව හිග භාණ්ඩ සඳහා පොරකනවා. බලවත් අය ඒ භාණ්ඩ තමන්ට උමනා තරම් අරන් යනවා. පිස්තෝල අරගෙන ඇවිල්ලා තමයි තෙල් පටවලා තියෙන්නේ ඊයේ කොටදෙනියාවේ. ඒ ඉන්න මැරියා පෙරේදා දින ගානකට කලින් ඒ ප්‍රදේශයේ මැරයා ආවා. පිස්තෝල අරගෙන ආවා. තෙල් පුරව ගත්ත ගියා. අවියවුදවල තමයි අන්තිමට බලය ඉතුරු වෙන්නේ. නීතිය යුක්තිය අනුව නෙවෙයි. ඒකයි පොලිමේ ඉඳගෙන ආයුධ ගන්න මම හිතන්නේ. ඒගොල්ලන්ටත් දඩු භාණ්ඩ හිග ඇති. අනික් අතට තමන්ගේ ආරක්ෂාව ගැන බයකුත් ඇති. ඇයි කෝලාහල සිවිල් යුද්ධ ඇතිවීම භාණ්ඩ හිග තත්ත්වයක් තුළ ඇතිවිය හැකි අවදානමක් අනතුරක් බව ඒ අය දන්නවත් ඇති. අවි ආයුධ අරගන්න මහජන් නියෝජ්‍යෝ ඉන්නේ. අවි ආයුධ තියන අයට හිග භාණ්ඩ තමන්ට උමනා ප්‍රමාණයෙන් ලබා ගන්නට අවි ආයුධ මාර්ගයක් නිසා. අනික් අතට තමන්ට තියෙන අනතුරක් ගැන බයත් ඒ අයගේ හිත් තුළ ඇති. ඇයි මේ රටේ බඩු භාණ්ඩ හිගයක් තුළ ඇති වෙන්නේ මහා සිවිල් යුද්ධයක් කොලාහලයක් විය හැකි? උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.